Nippon Paint MediFresh, a powerful combination of zinc, iron and silver. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්ති සංගම් කීපයක් ඊයේ සහ අද දිනේදී වෘත්ති ක්‍රියාමාර්ගයට එළඹිලා තිබුණා. අසනීප නිවාඩු වාර්තා කිරීමේ ආකාරය. අපි සාමාන්‍යයක් හැටගත්තු 75ක් ගුරුන්ගේ පැමිණීම මුළු දිවයිනෙම ඔහුගේ වාර්තා කරලා තිබුණා. දරුවන්ගේ පැමිණීමත් ඊට සමගාමීව. ඒ වගේම බොහෝ පාසල්වල වාර පරීක්ෂණ අවසන් දින කීපය නිසා වාර පරීක්ෂණ පැවැත්වුණා. ඒ වාර පරීක්ෂණ බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සියලු දෙනාගේම සහයෝගය ලැබිලා තියෙනවා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. අසනීප නිවාඩු වාර්තා කළේ ප්‍රධාන කරුණක් හැටියට ගුරු විදුහල්පති වැටුපිෂමතාවයේ සලකා බලන. නමුත් වැටුපිෂමතාවයේ සම්බන්ධයෙන් අමාත්‍යංශයේ නිද්‍රාශීලී නැහැ. මේ අවුරුද්දේදී සමස්ත රාජ්‍ය සේවයේ ලක්ෂ 15කට මදක් වැඩි ප්‍රමාණයකට රුපියල් 10000 දීමනාවක් හැමෝටම දීලා තිනවා රාජ්‍ය සේවයේ. ත්‍රී අතරතුර දැනට ගුරු සේවයේ ඉන්න 230000ක් පමණ වූ ගුරුවරුන්ටත් 16000ක් පමණ වූ විදුහල්පතිවරුන්ටත් අධ්‍යාපන පරිපාලන සේවයේ 3500ක් පමණ පිරිසට ගුරු අධ්‍යාපන අංගයේ සේවය සහ අනිත් අයට ඒ 10000 දීමනාව සියලු දෙනාටම ලැබිලා තියෙනවා. 10000 දීමනාව වැඩි කරන්න රජයට රුපියල් බිලියන 180ක් ගිය සැරේ අයවැයෙන් වෙන් කරන්න සිද්ධ වුණා. මේ සියලු ආර්ථික අපහසුතාවන් මැද්දේ ඒක නිසා මේ අවුරුද්දේ ගුරු වැටුපිෂමතාවය සඳහා අලුතෙන් රුපියල් බිලියන 40ක් වෙන් කරන්න අලුතෙන් හැකියාවක් නැහැ. අයවැයෙන් වෙන් කළත් නැහැ. මේ පියව සීළු මුත්‍රි සම්පතිය අපි දැනුවත් කරලා තියෙනවා. සාකච්ඡා හැම එකදීම අපි කියලා තියෙන මේ අවුරුද්දේ වෙන් වෙලා නැහැ. දැන් පසුගිය සතියේ වෙනකොට මේ විෂමතාවය එක පැත්තකින් තියෙනවා. හැබැයි ඊට අනුරූපව මේ විෂමතාවය ඉවත් කරනකොට ඊට ඉහළ ශ්‍රේණිවල ඇති වෙච්ච විෂමතාවෙනු ගණනාවක් තියෙනවා. මේ විශ්වවිද්‍යාල පද්ධතියෙත් තියෙනවා. මේ නිසා තවත් රාජ්‍ය සේවයේ තියෙනවා. මේ ඔක්කොටම වරින් වර එක එක ඒවට විසඳුම ලබා ජනාධිපතිතුමා ආජ කළා අතිරේක ප්‍රතිපාදනය වෙන් කිරීමේ කිසිදු හැකියාවක් නැහැ මේ අවස්ථාවේදී අයවැය ලේඛනයේ වෙන් කළ දෙන මුදලට අමතරව. ඉතින් මේක තාම හොඳින් මේ සිළු දෙනාව දන්නවා. හැබැයි ඉතින් මැතිවරණයකුත් එනවා තව මාස දෙක තුනක් ඇතුළත. ඉතින් සමහරට දේශපාලන අරමුණු වලට සමහරු මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර කරනවා.